ऐतिहासिकव තියෙන කාරණාව තමයි පරිසරය සහ තිරසාර සංවර්ධනය කියන එක. එතකොට පරිසරය රැකගන්නේ කොහොමද? තිරසාර සංවර්ධනය පවත්වගන්නේ කොහොමද? මේ දෙක කොහොමද ඓන්ද්‍රීය වශයෙන් එකතු කරන්නේ කියන එක තමයි මං හිතන්නේ ඉතිහාසයේ පුරා ලෝකයේ අභියෝගයට ලක් වෙච්ච කාරණාව. එහිදී විවිධ රටවල් විවිධ ආකාරයට එහි පල නෙලාගෙන තියෙනවා. ඇතැම් රටවල් ඒ නිසා විශාල අර්බුදවලට ලක් වෙලා තියෙනවා. පරිසරය රැකුණොත් තමයි අනෙකුත් අපි කියන සෙක්ටර්ස් ආර්ථික අංශ අපිට දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. මෙම පාලන කාලය තුල අතිගරු ජනාධිපතිතුමාගේත් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාගේත් ඒ තියෙන සිතුම් පැතුම් ඒ සංවර්ධනයේ කෙරෙහි තියෙන ඉලක්ක ඒ වගේම තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කිරීම සඳහා තමයි මේ අපේ උනන්දුව තියෙන්නේ. ඒ නිසා මේ ඉදිරියට ගෙවෙන වසර පහ අපිට පහසු කාලයක් වෙන්නේ නැහැ. කොවිඩ් වසංගතයේ විසින් ලෝකයේ බිම දාලා තියෙනවා, ආර්ථිකයේ බිම දාලා තියෙනවා. ඒක ලංකාවට වෙනසක් නැහැ. ඒ තත්ත්වයන් තුළ වැඩ කිරීම සඳහා විශාල වෙහෙස මාසයක් අපි සිල් දුනාටම දරන්න වෙනවා.